හොඳ දේශපාලනඥයෙක් වෙන්න නම් එයා ඉස්සෙල්ලා කවුද වෙන්න ඕනේ? එයා ඉස්සෙල්ලාම හොඳ සංවේදකෙක් වෙන්න ඕනේ. හොඳ නළුවෙක් වෙන්න නම් ඉස්සෙල්ලා හොඳ සංවේදකෙක් වෙන්න ඕනේ. දේශීය වශයෙන් අපි හොඳයි උසස් කියලා කියන නළුවන් දිහා ඔයා බලන්න ඕන හොඳ සංවේදකයෝ. ලෝකේ ඉන්න හොඳ දේශපාලනඥයෝ දිහා ඔයා අවධානය යොමු කරන්න. බැරක් ඔබාමා. හොඳ දේශපාලනඥයෙක්. හොඳට උදාහරණයක් ගන්න පුළුවන් හොඳ මහජන සම්බන්ධතා ක්‍රමවේද තියාගෙන හිටපු හොඳ දේශපාලනඥයෙක්. ඔහු හොඳ සංවේදකයෙක්. සුබ දවසක්. මීඩියා ෆෝ ඊ ජෙනරේෂන් යූටියුබ් චැනල් එකත් එක්ක එකතු වෙන හැමදෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි නිරන්තරයෙන් ඔබට අලුත් පාඩම් මාලා එකතු කරනවා, අලුත් විෂය විදේශයට අදාළව උසස් පෙළ මාධ්‍යෝද්‍යමය. ඉතින් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔබගේ මීඩියා මාධ්‍ය අධ්‍යාපනය ආධාරණය යාළුවන්ටත් කියන්න අපි එකතු වෙන්න කියලා. අපි අලුත් විෂය නිර්දේශයට අදාළ පාඩම් මාලා එකතු කරනවා මේ නිවාඩු කාලේ. දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ. හායි හායි, අපි ඔන්න සෙල්ලම් කාලේ කියලා අපිට සෙල්ලම් කරන්න පුළුවන්. මොකද හිතවත්කම අතේ දරින් අනික අපිට හිනා වෙන්න, විනෝද වෙන්න, සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක නෙමෙයි අද අපි මේ ඉන්නේ. අපි නොහිතෝ විදිහේ අමුතුම අවස්ථාවකට රට මුහුණ දීලා තියෙන අපේ රට විතරක් නෙමෙයි ලෝකෙම. ඔබ දැක්කා චීන අධිරාජ්‍යය කොහොමද මේකට මුහුණ දුන්නේ කියලා. ඔබ දැක්කා ඇමරිකාව, ලෝකේ මහා බලවත ඇමරිකාව කොහොමද මේ වසංගතයට මුහුණ දුන්නේ කියලා. ඔබ දැක්කා ඉතාලිය වගේ බලවත් රාජ්‍යයක් කොහොමද මේ වසංගතයට මුහුණ දුන්නේ කියලා. ස්පාඤ්ඤය, එංගලන්තය කොහොමද මේ වසංගතයට මුහුණ දුන්නේ කියලා ඔබ දැක්කා. ඒ රටවල් එක බලනකොට ලංකාව බොහොම කුඩා රාජ්‍යයක්. බොහොම පුංචි මිනිස්සු. තුන්වෙනි ලෝකයේ දියුණු වෙන රාජ්‍යක පේන්නේ ආසියා, අප්‍රිකා, ලතින් අමරිකානු කලාප රටවල්. ඔය මං කලින් කතා කරපු රටවල් එක්ක හැරෙන්නවත් පුළුවන් රටවල් නෙමෙයි. පළවෙනි ලෝකයේ සහ දෙවෙනි ලෝකයේ රටවල් තමයි අපි මුලින් කියන්නේ. ඒ රටවල් වසංගතයට මුහුණ දුන්න විදිය සහ චීනය මේ වසංගතය ටික ටික අඩු කරගෙන නැවත නැගී සිටින දරන උත්සාහය අපි දැක්කා. ඒ වගේම නැගිටින්න බැරි විදියට මේ වසංගතයේ ආසි හිර වෙලා පීඩනයට පත්වෙච්ච රටවල් අපි දැක්කා. මේ වසංගතය නිසා රජවරු පවා ලෙඩ වුණා අපි දැක්කා. ඉතින් මේක භයානක තත්ත්වයක්, ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ නිසයි ඔබට පාසල් නිවාඩු දීලා තියෙන්නේ. ඒ නිසයි ඔබේ පෞද්ගලික පන්ති නිවාඩු දීලා තියෙන්නේ. ඒ නිසයි මේ ඇඳුම් නීතිය දාලා තියෙන්නේ. ඒ නිසා ඔබ කළ යුත්තේ බුද්ධිමත් විනයක් ඇතුව ගෙදරට වෙලා ඉඳගෙන පාඩම් කර ගැනීමයි. මොකද ඉක්මනින් වසංගත තත්ත්වය ඉවර වෙයි, ඉක්මනින් මේ රටේ තියෙන අයහපත් තත්ත්වය තුරන් වෙලා යයි. එතකොට ඔබට ආපහු ඔබේ සාමාන්‍ය තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. ඔබේ සාමාන්‍ය පාසල් ජීවිතය, සාමාන්‍ය අධ්‍යාපන ආධාර ක්‍රමවේදයට අපිට යන්න වෙනවා. ඊට පස්සේ විභාගයට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙනවා. ඉතින් මං හිතුවා අලුත් විෂය නිර්දේශ අදාළව ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරත් හොඳයි කියලා. අපි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න යන්නේ, ප්‍රශ්න ලියාගමු. අපි පොඩි විස්තරයක් තියෙනවා ප්‍රශ්නයට අදාළව. සන්නිවේදන ක්‍රියාවලිය එක් තැනකින් ආරම්භ වී තවත් තැනකින් කෙළවර වේ යයි සිතීම සාවද්‍ය කරුණකි. සන්නිවේදන ක්‍රියාවලිය එක් ස්ථානයකින් ආරම්භ වී තවත් ස්ථානයකින් කෙළවර වේ යයි සිතීම සාවද්‍ය කරුණකි. සන්නිවේදනයේ නොකඩවා දිගින් දිගටම ගමන් කරයි. එය සුරෙන් අනු කොටස් එක. ලකුණු දෙකයි සන්නිවේදනයේ පිළිබඳ මහාචාර්ය විල්බ ශ්‍රාම්ගේ නිර්වචනය සඳහන් කරන්න. සන්නිවේදනයේ පිළිබඳ මහාචාර්ය විල්බ ශ්‍රාම්ගේ නිර්වචනය සඳහන් කරන්න. ලකුණු දෙකයි විල්බශ්‍රාම් බොහෝ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා පුතේ. එකක් නෙමෙයි, මොකද සන්නිවේදනයේ පියා කියලා හඳුන්වන්නේ මහාචාර්ය විල්බශ්‍රාම්. එවිට ඔහු බොහෝ නිර්වචන මේ විෂය හදාරන්නන්ගේ පහසුව සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් විෂය නිර්දේශයේ ඔබට නිර්දේශ කරලා තියෙන නිර්වචනය පමණක් මෙතනදි ලියවෙන්න ඕනේ. එහෙම ලිව්වොත් තමයි ඔබට සම්පූර්ණ ලකුණු දෙක ලබා ගන්න පුළුවන් වෙන්නේ. රොමිලකන් දෙක සන්නිවේදනය තාක්ෂණික ස්වරූපයකින් විග්‍රහ කළ සන්නිවේදන ආකෘතියේ මූලික ලක්ෂණ දෙකක් කෙටියෙන් විස්තර කරන්න. ඔබ සන්නිවේදන ආකෘති ඉගෙනගෙන තියෙනවා. ඒ සන්නිවේදන ආකෘති වලින් අපි අහන්නේ සන්නිවේදනය තාක්ෂණික ස්වරූපයකින් විග්‍රහ කළ සන්නිවේදන ආකෘතිය. ඒකේ මූලික ලක්ෂණ දෙකක් කෙටියෙන් විස්තර කරන්න ඔබට ලකුණු හතරක් ලැබෙනවා. රොමිලකන් තුන අතත්‍ය සන්නිවේදනයේ ලක්ෂණ තුනක් කෙටියෙන් විස්තර කරන්න. අතත්‍ය සන්නිවේදනයේ ලක්ෂණ තුනක් කෙටියෙන් විස්තර කරන්න.
ලකුණු හයක් ලැබෙනවා. සන්නිවේදන වර්ගවල තමයි මේ කොටස තියෙන්නේ. සන්නිවේදන වර්ගවලට අලුතින් ගිතු වෙච්ච කොටසක් තමයි මේ ආතත් සන්නිවේදනය කියන්නේ. ඒකේ ලක්ෂණ තුනක් තමයි අපි ඔබෙන් අහන්නේ. ලකුණු 6යි. හතරවෙනි ප්‍රශ්නය ජනසන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන අංග පිළිබඳ සාකච්ඡා කළ හබ් ආකෘතියේ HUB හබ් ආකෘතියේ දක්වන පහත අංග පිළිබඳව උදාහරණ සහිතව විස්තර කරන්න. ජනසන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන අංග පිළිබඳ සාකච්ඡා කළ හබ් ආකෘතියේ දක්වන ප්‍රහත අංග පිළිබඳව උදාහරණ සහිතව විස්තර කරන්න. ලියාගන්න අංග හතරක් තියෙනවා. පහළට ලියන්නේ A B C D වශයෙන්. A සන්නිවේදකයා, B දොරටුපාලකයෝ, C පෙරහනු, D බලපෑම. A සන්නිවේදකයෝ, B දොරටුපාලකයෝ, C පෙරහනු, D බලපෑම. ලකුණු 8යි. මේ ප්‍රශ්නට ඔයා උත්තරයක් සකස් කරන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න නම් සරලයි, සාමාන්‍ය නිර්වචන තමයි ලියන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නෙට අදාළ ආකෘතිය තෝරගන්න, තාක්ෂණික ස්වරූපයකින් විග්‍රහ කළ ආකෘතිය තෝරගන්න. ඒ ආකෘතියේ මූලික ලක්ෂණ දෙකක් සඳහන් කරලා කෙටියෙන් විස්තර කරන්න. මෙහිදී ආකෘතිය අඳීම අවශ්‍ය වෙන්නේ නැහැ. ආකෘතියක් අඳින්න කියලා නැහැ. අඳින්න ඕනේ නැහැ. ලක්ෂණ විග්‍රහ කරපුවාම ප්‍රමාණවත්. තුන්වෙනියට මේ අදාළ සන්නිවේදන ප්‍රභේද, සන්නිවේදන වර්ගයේ අතත් සන්නිවේදන ලක්ෂණ තුනක්, ප්‍රධාන ලක්ෂණ තුනක් ඔයා කෙටියෙන් විස්තර කරන්න ලකුණු 6ක් ලැබෙනවා. පැහැදිලිව විස්තර කරන්න. හතරවෙනි ප්‍රශ්නට ඔයා හබ් ආකෘතිය මනමින් දරගෙන ඉන්න ඕනි උත්තරය ලියන්න නම්. හබ් ආකෘතියේ තියෙන මේ අංග හතර, සන්නිවේදකයෝ හබ් ආකෘතිය කොයි විදිහද, දෘඩපාලකයෝ කියන්නේ මොන වගේ පිරිසක්ද, පෙරහනු කියන්නේ මොනවද, බලපෑම කියන්නේ මොනවද කියලා ඔයා විස්තර කරන්න ඕනේ ලකුණු 8කට. දැන් ඔයා ගෙදර ඉන්නේ නිවාඩු කාලෙනි. ඔයාගේ පාසලේ ලබා දුන්නු දැනුම ඇති, ඔයාගේ වෙනත් අධ්‍යාපනය ලබාගත් තැන්වල ලබාගත් දැනුම ඇති, නෝට්ස් ඇති. මම මේ විදිහට ඔබට YouTube channel එකක් කරහා ලබා දෙන දැනුම ඔබ ළඟ තියෙනවා. එකතු කරගෙන මේ ප්‍රශ්නට පිළිතුරක් සකස් කරන්න අපි වෙනත් දවසක සාකච්ඡා කරමු. කොයි විදිහටද ඔයා මේ ප්‍රශ්නට උත්තරේ සකස් කරේ කියලා. උත්තරේ ලියාගෙන ඉන්න අපි ඊළඟ අවස්ථාවේදී සාකච්ඡා කරන ඔයා ප්‍රශ්නට උත්තර සකස් කරේ කොයි විදිහටද කියලා. ඒ වගේම ඔයාට ගැටලු තියෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. Media for New Generation කියලා Facebook පිටුවක්, Media for New Generation. ඒකේ ඔයාට inbox කරන්න පුළුවන්, ඔයාට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ගැටලු සාකච්ඡා කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. හදයි අපි එහෙනම් අද අලුත් තව කොටසක් සාකච්ඡා කරන අලුත් විෂය නිර්දේශයට අදාළව සන්නිවේදන නිර්වචන. සන්නිවේදන නිර්වචන කියන කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. නිර්වචනය ඉතාම වැදගත් සන්නිවේදනයේදී. විෂය ඕනෑ විෂයකට නිර්වචන තියෙනවා. විද්‍යාවට, ගණිතයට ඕන විෂයකට නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. විෂයකට නිර්වචන ඉදිරිපත් කරන්නේ ඒ විෂය වඩාත් හොඳින් පැහැදිලි කරගන්න. ඒ විෂය පිළිබඳ ප්‍රවීණයෝ, ඒ විෂය පිළිබඳව පරතරට ගිය පුද්ගලයෝ මේ විෂය අධ්‍යයනය කරන්නන්ගේ පහසුවට නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. විෂය ස්වභාවය පිළිබඳ මේ විෂය මෙන්න මේ ආකාරයි, මේ විදිහටයි මේ විෂය තියෙන්නේ, මේ විෂය තියෙන අන්තර්ගතයන් ගමන් කරන්නේ මේ විදිහටයි, මේ කරුණු පෙළ ගෙහෙලා තියෙන්නේ මෙහෙමයි කියන එක අවබෝධ කරගන්න. එතකොට සන්නිවේදනය පිළිබඳ විශාල නිර්වචන ප්‍රමාණයක් දේශීය සහ විදේශීය වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සාකච්ඡා කරනවා පළවෙනි නිර්වචනය. වට ලියා ගන්න ඕන නම් ලියා ගන්නත් පුළුවන්. පළවෙනි නිර්වචනය හරල්ඩ් ඩී ලැස්වෙල්. ලැස්වෙල්ගේ නිර්වචන අපි මේට කලින් සංවේදන මූලිකාංග වලින් කතා කරා, ඔයාලට මතක ඇති. ලැස්වෙල් කියන්නේ දේශපාලන විද්වතෙක්. අන්න ඒකයි සංවේදනයේ තියෙන විශේෂතාවය. සංවේදනයේ විෂය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ සංවේදන විද්වතුන් විතරක් නෙමෙයි, ගණිතඥයන්, දේශපාලඥයන්, ඉතිහාසඥයන්, විද්‍යාඥයන් සන්නිවේදන විෂය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව සන්නිවේදනයේ අනෙක් හැම විෂයක් එක්කම අන්තර්ක්‍රියා කරනවා. සෞන්දර්යයත් එක්ක පව, තර්ක ශාස්ත්‍රයත් එක්ක පව සන්නිවේදනයේ අන්තර්ක්‍රියා කරනවා. දේශපාලන විද්‍යාවත් එක්ක සන්නිවේදනයේ අන්තර්ක්‍රියා කරනවා. හොඳ දේශපාලඥයෙක් වෙන්න නම් එයා ඉස්සෙල්ලා කවුද වෙන්න ඕනේ? එයා ඉස්සෙල්ලාම හොඳ සන්නිවේදකෙක් වෙන්න ඕනේ. හොඳ නළුවෙක් වෙන්න නම් ඉස්සෙල්ලා හොඳ සන්නිවේදකෙක් වෙන්න ඕනේ. දේශීය වශයෙන් අපි හොඳයි උසස් කියලා කියන නළුවන් දිහා ඔයා බලන්න ඕන හොඳ සංවේදකයෝ. ලෝකේ ඉන්න හොඳ දේශපාලඥයෝ දිහා ඔයා අවධානය යොමු කරන්න. බැරක් ඔබාම හොඳ දේශපාලඥයෙක්. ඒකට හොඳට උදාහරණයක් ගන්න පුළුවන්. හොඳ මහජන සම්බන්ධතා ක්‍රමවේද තියාගෙන හිටපු හොඳ දේශපාලඥයෙක්. ඔහු හොඳ සංවේදකයෙක්.
ඔහුගේ පෞරුෂය, ඔහුගේ ඇඳුම පැළඳුම, ඔහුගේ කතාබහ, ඔහුගේ භාෂාව හැසිරවීම, පොදු සමාජයේදී ඔහු ඇසරණ විදිය කතාබහ කරන විදිය, ඔහුගේ පෞද්ගලික සම්බන්ධකම්, ඔහුගේ මුහුණේ ඉරියව්, ඒ සියල්ලම මනා සංනිවේදකෙක් විදියට ඔහු ඉදිරිපත් කළා. ඔහු හොඳ සංනිවේදක, ඒ නිසා ඔහු හොඳ නායකයෙක් බවට පත් වෙනවා. ලංකාවෙත් එවැනි දේශපාලඥයන් නැතුව නෙවෙයි. ජනප්‍රිය ප්‍රසිද්ධ දේශපාලකයෝ වතරන් ඉන්නවා. ජනප්‍රිය දේශපාලකෙක් වෙන්න හොඳ සංනිවේදකෙක් වෙන්න ඕනේ. හොඳ ව්‍යාපාරිකයෙක් කියන්නේ එයා හොඳ සංනිවේදකයෙක්. හොඳ මුදලාලි කෙනෙක් කියන්නේ එයා හොඳ සංනිවේදකයෙක්. එහෙම නැත්නම් අපි කියන කළුකඩකාරයෝ කියලානේ. හොඳ සංනිවේදකයෙක් වුණොත් තමයි තමන්ගේ වෘත්තිය නිවැරදිව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු හැරල්ඩ් ඩී ලැස්වෙල් කියන දේශපාලන විද්වතා මහාචාර්යවරයා මොකක්ද එයාගේ නිර්වචනය කියන්නේ කියලා. කවුරුන් විසින් කුමන මාධ්‍යයකින් කාට කුමන බලපෑමක් කරනවද එය සංනිවේදනයයි. Who says what in which channel to whom with what effect. කවුරුන් විසින් කුමන මාධ්‍යයකින් කාට කුමන බලපෑමක් කරයිද එය සංනිවේදනයයි. ලැස්වෙල්ගේ නිර්වචනයේ ඔබ දන්න මූලික අංග කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. කවුරුන්? හරි. එහෙම නැත්නම් කිසිවෙකු. කවුරුන් කිසිවෙකු. කවුරුන් කියලා කවුරුන් කුමන මාධ්‍යකින් කාට කුමන බලපෑම. ඔබ මෙහෙම කරන්නකෝ, ඔබ මේ ටික කොලයක් කරන් ලියාගන්න, ඉස්සලා ලියාගන්න, කොලේ උඩින් ලියන්න. කවුරුන් කුමන මාධ්‍ය කාට බලපෑම. මේ පහ ඔබ කොලයක් අරගෙන ඉඩ තියලා කවුරුන් පොඩි ස්තනක් කුමන මාධ්‍යකින් කාට කුමන බලපෑම. ස්තනක් තියලා හරහට මෙහෙම ලියාගන්න. ඊට පහලින් මේ අපි මේ කතා කරන සාමාන්‍ය වචන ටික සංනිවේදන මූලිකාංග වලට දාන්න. සංනිවේදන මූලිකාංග වල කවුරුන් කියලා හඳුන්වන්නේ කවද? සංනිවේදකයා. කුමක් සංදේශය. කුමන මාධ්‍ය channel එක, නැත්නම් මාධ්‍ය. කාට ග්‍රාහකයා බලපෑම. මේ අපි දන්න සංනිවේදන මූලිකාංග පහක් ගැන තමයි ලැස්වෙල් සාකච්ඡා කරලා තියෙන්නේ. සංනිවේදකයා, සංදේශය, මාධ්‍ය, ග්‍රාහකයා බලපෑම. කිසියම් සංනිවේදකෙක් යම් සංදේශයක් විද්‍යුත්ව මුද්‍රිත මාධ්‍යයක් කරහා ග්‍රාහකයෙකුට දෙනවා. ග්‍රාහකයාට ඒ ඔස්සේ බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම ආකල්පමය හෝ චර්යාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. ඒක තමයි ලැස්වෙල්ගේ නිර්වචනය. ඊළඟට අපි කතා කරනවා ෂනොන් වීවගේ නිර්වචනය. ෂනොන් වීව කියලා කියන්නේ ක්ලෝඩ් ෂනොන් සහ වොරන් වීව කියන දෙදෙනා. මේ දෙදෙනා ගණිතඥයෝ දෙන්නෙක්, විදුලි ඉංජිනේරුවරු දෙන්නෙක්. මේ දෙදෙනා ඉදිරිපත් කරලා තියෙනවා නිර්වචනයක්. එයාලගේ නිර්වචනයේදී ඒගොල්ලෝ කියනවා සංනිවේදනය කියන්නේ යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන අයුරින් වෙනත් තැනකදී නිර්මාණය කිරීම. යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් හෝ ඊට සමාන අයුරින් වෙනත් තැනකදී නිර්මාණය කිරීම. අපි එක තැනකදී යම්කිසි පණිවිඩයක් සකස් කරනවා. ඒ සකස් කරපු පණිවිඩේ තවත් තැනකදී ඒ ආකාරයෙන් හෝ ඊට සමාන අයුරින් ඉදිරිපත් වෙනවා. මේක අපේ ජනසන්නිවේදන ක්‍රියාවලියේදී සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්. ජනසන්නිවේදන ක්‍රියාවලිය එක තැනකදී පණිවිඩ සකස් කරනවා. ඒ සකස් කරන පණිවිඩ තවත් තැනකදී අපිට ඒක අහන්න බලන්න ගෙදර තියෙන පුංචි තීරය ඔස්සේ ගෙදර තියෙන රේඩියෝ ඔස්සේ අපිට ඒක අහන්න බලන්න ලැබෙනවා. එක් තැනකදී තෝරාගත් පණිවිඩ තවත් තැනකදී ආකාරයෙන්ම ඊට සමාන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීම සංවේදනය. ඊළඟට මහාචාර්ය විල්බස් රාම් සංවේදනයේ විශේෂපියා මෙන්න මේ විදිහට යාගේ නිර්වචන ඉදිරිපත් කරනවා. තොරතුරු ගැබ් වූ සංඥාවක් හේතු කොටගෙන පුද්ගලයන් දෙදෙනෙක් අතර එක සමාන මනෝවෘත්තියක් ඇති කිරීම සංවේදනයයි. තොරතුරු ගැබ් වූ සංඥාව හේතු කරගෙන පුද්ගලයන් දෙදෙනෙක් අතර එක සමාන මනෝවෘත්තියක්, මේ දෙන්නම අතර එක සමාන මානසික තත්ත්වයක් ඇති කිරීම සංවේදනයයි. පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා, තොරතුරු ගැබ් වෙච්ච සංඥාවක් තියෙනවා. මේ සංඥාව, මේ පණිවිඩය මේ දෙන්න අතර හුවමාරු වෙනවා. ඒ හුවමාරු වීම නිසා මේ දෙන්න අතරම එක සමාන මානසික මට්ටමක් ඇති වෙනවා. කොරෝනා වසංගතය ගැන ඔබේ ගුරුවරයා හෝ ඔබේ වැඩිහිටියෙක් ඔබට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම හොඳින් ඔබ තේරුම් ගන්නවා. තේරුම් අරන් ඔබ ප්‍රශ්න කරනවා. මේ පැත්තෙන් පිළිතුරු දෙනවා. මේ සංනිවේදන ක්‍රියාවලිය නිසා දෙන්නගෙම මේ කොරෝනා වසංගතය පිළිබඳ තියෙන අවබෝධයක සමාන වෙනවා. අනේ ඒ විදිහට මානසික මට්ටමක් ඇති කිරීම සංනිවේදනය කියලා මහාචාර්ය විල්බස් රාම් පැහැදිලි කරනවා. ඊළඟට අපි බලමු චාල්ස් කූලි මොකද්ද මේ සංනිවේදනය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. මානව සම්බදතා රඳවා සිටිනා වූත් වර්ධනය කරන්නා වූ සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමය සංනිවේදනයයි.
ප්‍රශ්ටා සංගේල්ලයි පොට දිගයි මේ කනික් නිවශන දෙක තුනට වඩ මොකද කියන්නේ මානව සමරතා රඳවා සිටින්නවත් මේ මිනිස්සු අතර තියෙන සම්බන්ධකම් රඳ වගෙන තියාගෙන ඉන්නවත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කරන්නවත් කාලයේ බැඳුම් වලින් ඔබට සුරක්ෂිත කර ගැනීමට උපකාරී වෙන සංනිවේදනයයි මානව සම්බන්ධකම් රඳවා තියාගෙන ඉන්නවා සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට අරගෙන යනවා සංනිවේදනයේ දේශ සීමා නැණි දේශ සීමා අතික්‍රමණය වෙනවා ඇමරිකාවේ සිද්ධ වෙන දේවල් ලංකාවට ලංකාවේ සිද්ධ වෙන දේවල් ඉතාලියේ ඉතාලියේ දේවල් ලෝකෙට මේ විදිහට ලෝකෙ පුරා මේවා ව්‍යාප්ත දේශ සීමා නැ වාහනයකින් යනවා කියන්නේ මේ සංනිවේදනයෙන් යනකොට දේශ සීමා නැ සියලු දේශ සීමා ලිහිල් වෙනවා සංනිවේදනයට දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කරගන්නත් උපකාරී වෙන සංනිවේදනය ලීන් ලාම්ස්ට්‍රෝන් හඳට ගිය අදනෙමින් සුනාමි වේසනියතුනේ අදනෙමින් නමුත් සංනිවේදනය හරහා මේ මොහොතේ වගේ අපිට දැක බලා ගන්න පුළුවන් සුරක්ෂිත කරලා තියෙන සංනිවේදනයේ මේ දේවල් චාර්ජ් කූලී විශාල කාරණාවක් එක නිර්වචනයෙන් පැහැදිලි කරනවා මානව සම්බන්ධකම් තියාගන්න සංනිවේදනයේ මේ සංඥා මේ සංදේශ දේශ සීමා ආභිවභා ලෝකෙට ගෙනියන්නේ සංනිවේදනයේ කාලයේ බැඳුම් වලින් ඔබට ගිහිල්ලා මේ හැම දෙයක්ම මේ සංදේශ සුරක්ෂිත කරලා තියෙන සංනිවේදනයේ සන්නිවේදනයේ විශාල කාර්යභාරයක් කරනවා කියලා චාර්ල්ස් කූලි පැහැදිලි කරනවා. ඊළඟට ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂයේ මේ විදිහ නිර්වචනයක් තියෙනවා අදහස් දැනුම භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කිරීම සන්නිවේදනය. යම් අදහසක් දැනුම භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය. මේ අපි ළඟ තියෙන දැනුම අපි ළඟ තියෙන අදහස් කතා කරලා හරි ලියලා හරි තව පිරිසක් වෙත ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම සංනිවේදනය. පොතක් ලියලා හරි පුවත්පතකට ආටිකල් එකක් බිත්ති පුවත්පතක් එහෙම නැත්නම් මාධ්‍යයක් ඔස්සේ යම් අදහසක් ප්‍රකාශයක් ලබා දීම සංනිවේදනයේ විදිහට යා හඳුන්වනවා. මේ විදිහට සංනිවේදනයේ පිළිබඳ නිර්වචන පහක් අපි කතා කරා එක හැරල් ඩී ලැස්වෙල් ඊළඟට ෂනොන් වීවර් මහාචාර්ය බිල්බ ශ්‍රාම් චාර්ල්ස් කූලි සහ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. නිර්වචන පහක් ඔබ දැන් දන්නවා. ඔබට ලියා ගන්නත් පුළුවන් වෙන්න ඇති. මම නැවත මතක් කරන්න ඕනේ. ඔබට රිවයින් කරලා අහන්න පුළුවන්. නැවත නැවත අහන්න පුළුවන්. එහෙමයි සංනිවේදනේ අපිට අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නකොට නැවත නැවත අහන්න පුළුවන්. බලන්න පුළුවන්. ඔබ නැවත නැවත අහලා මේක ඔන්න ලියා ගන්න, ලියාගෙන පාඩම් කරගන්න. නිර්වචන ඔබේ වචන වලින් ලියන්න සූදානම් වෙන්න එපා. නිර්වචන ඔබේ වචනෙන් සකස් කරන්න බෑ. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ තියෙන නිර්වචනය ඔබට ඕන විදිහට වෙනස් කරන්න ඔබට බැරි නිසා. චාර්ල්ස් කූලී කිව්ව නිර්වචනය ඔබට ඕන විදිහට ඔබට සකස් කරන්න බෑ. මහාචාර්ය විල්බ ශ්‍රාම් කිව්ව නිර්වචනය ඔබට වෙනස් කරන්න බෑ. ශ්‍රාම් කිව්ව විදිහටම තියෙනවා. ඒකට තමයි ඔබට ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා නිර්වචනය පාඩම් කරනකොට ඒක ප්‍රායෝගිකව සම්බන්ධ කරලා බලන්න ඔබේ දෛනික ජීවිතයට සහ ප්‍රායෝගික මාධ්‍ය භාවිතයට එවිට නිර්වචනය නිවැරදිව අවබෝධ කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම අපි ඊළඟ කොටස් වලින් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා සංනිවේදන වර්ග සහ ස්වභාවය පිළිබඳ. ඒ වගේම මම ඔබට ප්‍රශ්න දීලා තියෙනවා. ඒ ප්‍රශ්න පිළිතුරත් අපි සාකච්ඡා කරනවා. නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉන්න Media for E-Generation YouTube channel එකත් එක්ක අප subscribe කරන්න අපිට එකතු වෙන්න. නිව අඩු කාලෙ දිගටම අපි ඔබට අලුත් විෂය නිර්දේශන අදාළ පාඩම් මාලා එකතු කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න සියලු දෙනාටම සුබ දවසක්.